ප්‍රාර්ථියකමට ආචාර හසසිල්ලා රාන් වික්‍රමන්ත කබීර හසීම් කියලා. ඒවා කියනෝ නැහැ. ඒක නෙමෙයිලු. දන්නේ නැහැලු හරියට. ඈස්ගේ නංගි වගේ හරියට. සජිත්ගේ නංගිද මන් දන්නේ නැහැ. හරි. මේගොල්ලන්ට විවාදය මගහැරීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේගොල්ලෝ අපේ ආර්ථික කවුන්සිලයට පුදුම බයක්. පුදුම බයක්. අනිත් එක මම නලින් එතුමා නලින්ද ඉතින් ඒ දෙන්නට වැඩ කරන්න පුළුවන් තාම ලේසි. ඔය කිසිම නාලිකාවක මං හිතන්නේ ආයේ සුනිල් නඳුනෙත් මහත්තයරන් දකින්න බැරි වෙයි අපේ ආර්ථික කමිටුවේ එක්කෙනෙක්වත් එනවා කියලා ආරංචු. ඒ තමයි. ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නේ මේ විවාද දෙකෙන්ම පලා යන්න. සුබ උදෑසනක්. විශේෂයෙන්ම උතුමාලා දන්නවා මේ දවස්වල ප්‍රධාන මාතෘකාවක් තමයි සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් අමුවෙන් කියනවා නම් JVP එකේ මේ විවාද සටන. මීට මාසයකට විතර කලින් තමයි මම මේ ජාතික ජන බලවේගයේ අයගේ ආර්ථික කමුටුව පිළිබඳව අදහස් දැක්. මොකද මීට මාසයකට කලින් අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරා ඔබතුමාලගේ කවුද මුදල් ඇමති කියලා. ඒකට අනුර කුමාර මහත්තයාට උත්තරයක් තිබුණේ නැහැ. ඒ වෙනකොට අනුර කුමාර මහත්මයා අපි දන්න සුනිල් හඳුනෙත්ති ඒ වගේම වසන්ත සමරසිංහ සහ අපි එච්චර දන්නේ නැති රට එච්චර දන්නේ නැති ආචාර්ය මහාචාර්යරු 3 දෙනෙක් ගැන කිව්වා. 5 දෙනෙක් ගැන කිව්වා. ඒ අයගෙන් සදුම්ලත් කමිටුවක් විසින් තමයි ආර්ථිකය මෙහෙවන්නේ. ඒක තමයි ආර්ථික කමිටුව ආර්ථික කවුන්සිලය මුදල් අමාත්‍යාංශය කරන්නේ කමිටුව. ඒ අයගෙන් කවුරු හරි අපේ ඉතින් අර මේ ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමති කෙනෙක් ඕන නිසා දානවා කියලා තමයි අනුර කුමාර සාරංග මහත්තයා කිව්වේ. ඔන්න ඔය වෙලාවේ තමයි මම මේ අභියෝගය කරේ. හැබැයි පළමු අභියෝගය කරපුවාම මාධ්‍යවලවත් මේක ගියේ නැහැ. මම මේක දිගින් දිගටම අභියෝගය කරා. ඔය අතර තමයි යාළගේ ආර්ථික කමිටුව 5 දෙනාගෙන් 3 දෙනෙකුට හැලුනේ. වසන්ත සමරසිංහ එළියට ගියා. සුනිල් හඳුවැත්තේ මහත්මයා, ඒ වගේම සීතා බණ්ඩාර ආචාර්යතුමිය, අනිල් ජයසිංහ මහාචාර්යතුමා ඒ 3 දෙනාගෙන් කමිටු ඇති සහිත කමිටුවක් කවුන්සිලයක් තියනවා කියලා කිව්වේ. ඉතින් අපේ ආර්ථික කමිටුව එරාන් වික්‍රමරත්න මහත්මයා, ඒ වගේම ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා, කබි රෂින් මහත්මයා. දැන් අපේ ආර්ථික කමිටුව නම් කරලා ගොඩක් කල්. ඒ වුණාට තාම ජනතා විමුක්ති පෙරමුණ අපේ ආර්ථික කමිටුව පිළිගන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඇයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන වෙන නනුත් කියනවා. ඈ හැබැයි අපේ ආචාර්ය හර්ෂ සිල්වා මහත්මයා ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි විශ්වවිද්‍යාලයේ ඒ වගේම වර්ල්ඩ් බැංක් එකේ වැඩ කරපු එතුමාගේ සුසුකන්තාව ගොඩාක් තියෙනවා කියන්නේ කොත් කාලය කබිර රෂි මහත්මයා පේරදින විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉරාන් වික්‍රමරත්න මහත්මයා තමයි අපේ බොහොම ප්‍රසිද්ධ NDB බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා. මේ 3 දෙනා අපේ ආර්ථික කමිටුව ඉදිරියේ පත් වෙලා දැන් ගොඩක් කල්. ඉතින් ඒගොල්ලෝ ආර්ථික කමිටුව නම් කරපු ඉඳ තමයි මම අපේ ආර්ථික කමිටුවත් එක්ක මේ අභියෝගය කරේ. ඒ අභියෝගය එකපාරක් කරලා නතර වුණේ නෑ මම. දිගින් දිගටම කියලා පාර්ලිමේන්තුවේ දෙපාරක් කියලා නාලිකා ගණනාවක මේක කියලා තමයි මේක කරලියට ගෙනාවේ. එතකොට මේ කරලියට ගෙනාවට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? මේ කරලිය ගෙනාවට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? මේක බාර ගන්නවා වෙනුවට මේ අභියෝගය බාර ගන්නවා වෙනුවට ඒගොල්ලෝ කෝ නෑ මේ ආර්ථික කමිටුවල මේ විවාදයක් ඕනේ නෑ. අපි ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්නත් අතර විවාදයක් තියෙමුයි කියලා. ඒක මොකද්ද ඒකට හේතුව? අද රටේ ප්‍රධාන ප්‍රශ්නේ අපේ ආර්ථිකය. එතකොට ආර්ථික කමිටු දෙකක් දැන් තියෙනවා. ඒ ආර්ථික කමිටු අතර විවාදයක් තමයි මම අභියෝගය ඉදිරිපත් කරේ. ඒක බාර ගන්නවා වෙනකොට ඒගොල්ලෝ කිව්වා නෑ මේකෙන් පලා යාම සඳහා දැම්මා පොයින්ට් එකක් නෑ එහෙම ඕනේ නෑ. අපි ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්න අතර තියමු කියලා. හැබැයි තාම ජනාධිපති ධූර අපේක්ෂකයෝ කියන්නේ සාමාන්‍ය ජනාධිපති ධූර අපේක්ෂකයා වෙන්නේ නාම යෝජනා දුන්නට පස්සේ. හැබැයි කමන්නේ අපි බොහොම පැහැදිලිවම දන්න අපේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන කාරණේ නිසා අපි කිව්ව ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මම නෙමේ අපේ නායකතුමාම කිව්ව ප්‍රශ්නයක් නැහැ. මම විවාදයට සූදානම් කියලා. ඒතකොට මේගොල්ලෝ හිතුවා ආර්ථික කමිටුවේ විවාදයෙන් පලා යාම සඳහා තුරුම්පුවක් විදියට නැහැනේ. අපි බලමු මේ මේකට බේරෙන්න විදියක්. අපි දාමු අනුරයි සජිත්ය අතර විවාදයකට නම් කමක් නැහැ. ඒ නිසා අපි ඒක දාමු. එතකොට අපිට බේරෙන්න පුළුවන් ඔය සජිත් එන්නේ නැති වෙයි කියලා. හැබැයි නොබියව එතුමා බාරගත්ත විවාදේ. එතුමා බාරගත්ත. එතුමා අවස්ථා දෙකකදී තුනකදී කිව්වා මම සූදානම් විවාදේ. එතකොට ඊට පස්සේ මොකද මේගොල්ලෝ කරේ? දැන් ඒ දෙවෙනි අදියරේ. ඒගොල්ලෝ අභියෝගයක් කරා අපේ අභියෝගයට ප්‍රති අභියෝගයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රති අභියෝග කරන්නේ අභියෝගයේ පලා යාම සඳහා. නැත්නම් අභියෝගයට අභියෝගය කරන්නේ අභියෝගය බාර ගන්න ඕන. එතකොට ප්‍රති අභියෝගයක් කරා නායකයෝ දෙන්න එහෙම නැත්නම් ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්න දාමු කියලා. ඒකත් සජිත් ප්‍රේමදාස මහත්මයා බාරගත්තා. මොකද අපි 100% දන්න අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියන එක. අපි කියමු අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂකයා කියලා ඒගොල්ලෝ 100%ක් දන්නවා කියලා. හැබැයි අපි මේ අභියෝගයත් බාරගත්තාම ඒගොල්ලෝ මොකද්ද දාපු ඊළඟ පොයින්ට් එක? ආචාර්ය හරිනි අමරසූරිය කිව්වා එහෙනම් අපි මේ ජනාධිපති ධූර අපේක්ෂකයෝ විදියට සජිත් අනුර විතරක් නෙමෙයි රණිලුත් මේකට ගමු කියලා. මෙන්න මෙතනයි තියෙන පොයින්ට් එක. දැන් හරිනිලා අනුරලා කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූර අපේක්ෂකයා කියලා?
මොකද රනිල් වික්‍රමසිංහ ජනතා මිත්‍රයෝ නෙමෙයිවත් ජජබෙවත් නෙමෙයිනේ රනිල් වික්‍රමසිංහ UNP ඒක ඒගොල්ලෝ කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුර අපේක්ෂකෙක් කියලා දැන් අපි දන්න රනිල් වික්‍රමසිංහ 2010 ඡන්දෙට මාස දෙකක් තුනක් තිය වෙනකම් එතුමා ඡන්දෙ ඉල්ලනවා කිව්වා හැබැයි ඉල්ලුවේ නැහැ 2015 ඡන්දේ ඔන්න මෙන්න වෙනකම් එතුමා ඉල්ලනවා කිව්වා ඉල්ලුවේ නැහැ දැම්මා සිරිසේන මහත්තයා එතකොට හැබැයි තව ඡන්දෙට මාස පහක් විතර තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමයි එතුමා ඉල්ලනවා කියලා හැබැයි අපි එතුමාගේ අතීතයේ අන්තිම ඡන්ද ගත්තාම එතුමා ඉල්ලලා නැහැ ඉල්ලනවා කියලා අන්තිමට වෙන කෙනෙක් දානවා හැබැයි හරිනේට රනිල් ජනාධිපති ධුර වෙනවා කියලා අපේක්ෂකයා වෙනවා කියලා විශ්වාසයි අනුරලට රනිල් ජනාධිපති ධුර අපේක්ෂකයා වෙනවා කියලා විශ්වාසයි මෙන්න මේක තමයි ඩීල් එක මාර වැඩක් දැන් අපි දැක්කා ඒ වගේම පත්තරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමණ්ඩික පත්තරේ ලංකාදීප ඩෙලි මිරර් එකේ මේ ඩිජිටල් විවාදයක් ගැන දාලා තිබුණා. ඒගොල්ලෝ යෝජනා කරලා තිබුණේ සජිත් අනුර කුමාර රනිල් වික්‍රමසිංහ. අන්න අද පත්තරේ දාලා තිබුණා මම දැක්කා. ඒ විවාදයට මේ අනුර කුමාර එන්න කැමතියි කියලා. මේක මාර වැඩක්. ඒගොල්ලෝ කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරියේ අපේ තුන් දෙනා දාලා විවාද කරන්න. මේක තමයි පැහැදිලිව පේන්නේ මේ වෙන මොකුත් නෙමෙයි. අපි කරපු අභියෝගයෙන් පලා යාම සඳහා එක එක අවස්ථාවල එක එක පියවරවල තබමින් මේගොල්ලෝ බලන්නේ මේක මග අරින්ද මම දැක්කා එක තැනක කියලා තිබුණා ඒගොල්ලෝ තමයි මුලින් අභියෝග කරේ. එහෙම කියලා ඒගොල්ලෝ දානවා 2023 ජනවාරි මාසේ එක්තරා නාලිකාවක මම හිතන්නේ හිරු නාලිකාවේ සලකුණේ එක තැනක පොඩි කොටසක කියනවා මාධ්‍යවේදී අහන එකට අනුර කුමාර කියනවා මම සූදානම් සජිත් එක්ක විවාද කරන්න කියලා. අනේ අපි ඒක දැක්කෙත් නැහැ. දැන් හැබැයි පේන්න තියෙනවා ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල කප කප ගහනවා අපි තමයි මුලින් අභියෝග කරේ අපි තමයි මුලින් අභියෝග කරේ. හත්තලාවේ ඒ වෙලාවේ මුලින් අභියෝග කරා නම් 2023 ජනවාරි මාසේ මම 7-8 පාරක් කිව්වා වගේ කියපියෝ කො 7-8 පාරක් නාලිකාවල කියන්න දෙනවා පත්තරේට කියන්න දෙනවා පාර්ලිමේන්තුවේ කියන්න දෙනවා මම අභියෝගය කරලා 7 පාර 8 පාර තමයි මේගොල්ලෝ කට ඇරියේ ඉතින් 2023 මේගොල්ලොත් අභියෝග කරා නම් අපේ පැත්තෙන් උත්තරයක් හම්බෙනකම් මේගොල්ලන්ට අභියෝගයේ ඉදිරියට අරන් යන්න දුන්නේ ඒ වෙලාවේ අර මාධ්‍යවේදියා අහන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අපි විවාදයකට සූදානම් සජිත් එක්ක කියලා පොඩි කෑල්ලක් කියනවා ඒක උපුටා දමමින් දැන් කියනවා අපි තමයි මුලින්ම අභියෝග කරේ කියලා බලන්න 2023 ජනවාරි මීට මාස 15කට කලින් මේකෙන් හැම එකෙම පේනවා මේ රටේ බුද්ධිමත් සබුද්ධික ජනතාවට පේනවා මේගොල්ලන්ට විවාදය මගහැරීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අපේ ආර්ථික කවුන්සිලයට පුදුම බයක්. පුදුම බයක්. ඒගොල්ලෝ හිතුවා සජිත් අභියෝග කරපුවාම සජිත් මේකෙන් පළයයි කියලා. හැබැයි අපේ ආර්ථික කවුන්සිලයේ ඒගොල්ලන්ගේ ආර්ථික කවුන්සිලයට බයත් නැහැ. අපේ සජිත් ප්‍රේමදාස අනුර කුමාරට බයත් නැහැ. ඒක තමයි මේ ඇති වෙලා තියෙන කතිකාවතෙන් බොහොම පැහැදිලිව පේන්නේ. ඒ නිසා තමයි අපි දැක්කා ඒගොල්ලෝ මේකෙන් පලා යන්න තව පොයින්ට් එකක් දැම්මේ තමයි කිව්වා මේ ලිඛිතව එවන්න කියලා. ඔන්න අපි මේ ලිඛිතවත් ඇරියා මාධ්‍ය ප්‍රකාශයක් විදියට. අපි ලිඛිතවත් ඇරලා දිනවා. එයාලා කියන හැම සකලවිද ප්‍රමෝල්ට යවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේට වඩා අපිට යවන්න කියන්න විදියක් නැහැ. අපි කියන්නේ දිනවකවානු දාගෙන ආයෙ එහෙට මෙහෙට වංගු ගහන්න බැරි වෙන්න මේ විවාද දෙකම කරමු. ආර්ථික කවුන්සිලය පිළිබඳ විවාදය කරනවා. ඊට පසුව තාම කෙටි කාලයක් සතියක් දෙකක් තුනක් ඇතුළත මේ දින දෙකම අපි ෆික්ස් කරගන්නවා මාර්තු මාසෙ. දැන් අවුරුදු පටන් ගන්නවානේ. දැන් අවුරුදු පටන් ගත්තාට පස්සේ මේ මාසේ කාලයක් නැති වෙයි. ඒතකොට දින දෙකම එකවර ප්‍රචාරයට පත් කරලා නාලිකාවක හෝ නාලිකා කිහිපයක හෝ පොදු වේදිකාවක හෝ ඒක අපි සාකච්ඡා කරන්න සූදානම්. පැත්තෙන් දැන් නලින්ද ජයතිස්ස වෛද්‍ය තුමාව නම් කරලා තියෙනවා. මම බොහොම කැමතියි. එතුමත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්. බොහොම හොඳ පුද්ගලෙක්. අපිත් එක්ක පාර්ලිමේන්තුවේ පිට කලින් හිටපු කෙනෙක්. අනිත් එක මම නලින් එතුමා නලින්ද. ඉතින් ඒ දෙන්නට වැඩ කරන්න පුළුවන් තාම ලේසි. අපි දෙන්නට සාකච්ඡා කරලා ඉදිරියේදී මේ විවාද දෙක සඳහාම එකවර දින දෙක දාගෙන අපේ ආර්ථික කමිටු දෙක හැපිලා ඔතන සාමාන්‍යයෙන් දැන් මේ සෙමි ෆයිනල් ගහලානේ ෆයිනල් ගහන්නේ ෆයිනල් ගහලා සෙමි ෆයිනල් ගහන රටක් නැහැනේ. ඉස්සල්ලාම සොල්දාදුව හැපිලා තමා ඊට පස්සේ මේ යුද නායකයෝ දෙන්න හැප්පෙන්නේ. මේගොල්ලන්ට ඕනේ මේක මගහරින්න අරක මේක විකෘති කරන්න. ඒ නිසා අපි සූදානම් මේ විවාද දෙකට. බොහොම පැහැදිලිවම කියන්න මේ විවාද දෙකටම සූදානම් කියලා ඕගොල්ලොත්. එතකොට මේකට මග ඇරීම සඳහා නොඑක් උප්පරවැට්ටියෝ දන්න එපා. අපිට පේනවා මග ඇරින්න තමයි පුදුම අමාරුවක්. අර බල්ලෝනාවන්න ගෙනියන්න මේට වඩා ලේසි කියලා මට හිතෙනවා අපිට මේ මුලින්දම මේ කටයුතු කරපු ආකාරයට. මම හිතනවා සුනිල් ඇඳුරේත් මහත්තයා මේ විවාදෙට නෙමෙයි. දැන් අපි දන්නවනේ නාලිකාවල තියෙනවනේ වැඩසටහන් බලය තියෙනවා. වාද පිටිය තියෙනවා. සටන තියෙනවා. මම හිතනවා ඉස්සරහට ඒ වගේම තවත් අනිත් නාලිකාවල තියෙනවා රතු ඉර ඔය වගේ වැඩසටහන් කීපයක් නේද? මොකද අපේ සියතේ තියෙනවා ටර්නින් පොයින්ට්. ඔය කිසිම නාලිකාවක මම හිතන්නේ ආයේ සුනිල් ඇඳුරේත් මහත්තයා නම් දකින්න බැරි වෙයි අපේ ආර්ථික කමිටුවේ එක්කෙනෙක්වත් එනවා කියලා ආරංචි. ඒක තමයි. මොකද ඒගොල්ලන්ට වැඩ පිළිවෙලක් නැහැ. මේ රටේ මිනිස්සු ඕක තමයි දැනගන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩ පිළිවෙලක් නැහැ. ඒගොල්ලෝ
වෛරය ක්‍රෝධය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ ඡන්ද ලබා ගන්න හදන්නේ වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා නෙමෙයි. උන්ට ටීම් එකක් නැහැ. උන්ට ටීම් එකක් නැති හින්දානේ මේ ප්‍රධාන ප්‍රශ්නේ අන්රයි සජිතු විවාදයක් ඉල්ලන්නේ. ටීම් එකක් නැහැ. ටීම් එකක් නැතුව රටක් පාලනය කරන්න බෑ. මේක තමයි තියෙන භයානකකම. ඉවරද දිශාවකට රට ගෙනියන්න ටීම් එකක් ඉන්න ඕන. මේක එකකට රටවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් නෑනේ වැඩ. එකකට රටවල් පාලනය කරන්න බෑ. මේ පාලකයට හොඳ ටීම් එකක් ඉන්න ඕනේ. ඒ නිසා අපි දන්නවා ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නේ මේ විවාද දෙකෙන්ම පලා යන්න. ඉතින් අපි විවාද දෙකම බාර අරගෙන තියෙනවා. විවාද දෙකටම නිශ්චිත දිනයක පාර දාගෙන මේ විවාදය කරන්න සජිත් ප්‍රේමදාසමැතිතුමත් අපේ ආර්ථික කවුන්සිලයත් සූදානම්. රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේක මැදට දාගන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති ධූර නවම යෝජනා අත්සන් කරන්නේ ජාතික ජන බලවේගයේ කට්ටියද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ නිසා අපේ ආර්ථික කමිටුව ගැන නොඑක් දේවල් කියනවා. ඒ අපේ ආර්ථික කමිටුව ගැන විශ්වාස නැහැලු. රනිල් ගාවටයිද දන්නේ නැහැලු. මේවා මේ අර මේ හිත නිවන කතා. මේවට කියන්නේ. හිත නිවන කතා තමයි මේ අපේ ආර්ථික කමිටුව ගැන අනුර කුමාරගේ ගෝලියෝ ටික. සුනිල් හඳුන්නෙත්ටි ආචාර්ය හරිනි කියන කතා. ඈ මට හිතන වෙලාවට ආචාර්ය හරිනි මාත්මිය මේ දැන් බලනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මේ අපේ ආර්ථික කමිටුව ආචාර්ය හසසිල්ලා ඉරාන් වික්‍රමන්ත රසිම් කියලා. ඒක කියනෝ නැහැ. ඒක නෙමෙයිලු. දන්නේ නැහැලු හරියට. ඈස්ගේ නංගි වගේ හරියට. සජිත්ගේ නංගි තමන් දන්නේ නැහැ. හරින්. ඒ වගේ තමයි අපිට පේන්නේ. ඒ වගේ මං දන්නේ උගත් ආචාර්යතුමියක් විදියට එතුමිය මේ මට්ටමට වැටෙන්න එපා. මේ අභියෝගේ බාර ගන්න. අභියෝගේ බාර ගන්න. අපිටත් දැන් ඔය තියෙනවනේ ප්‍රශ්න තියෙනවනේ බොහොම ආරංචිනේ දැන් ඔය අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂක කිව්වට හරිනිත් අප ජනාධිපති ධූර අපේක්ෂක කරන්න උතර ඇතුළේ කණ්ණායමක් මේ කුමන්ත්‍රණයක් ඇතුළේ තියෙනවනේ. එහෙනම් අපිටත් කියන්න බැරුවන්නේ මේ අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂකයා වුණාම අපි විවාද කරමු. තාම ෂුවර් නෑනේ ඔයාද කියන්නත් බෑනේ කියලා අපි ඒව කියලා අපි ලිස්සල යන්න කටයුතු කරේ නෑනේ කිසිම අවස්ථාවක. අපි පැහැදිලිවම බාරගත්තන් විවාදේ. අනිත් එක අපේ නායකයා බොහොම පැහැදිලිවම එතුමාගේ ස්වරයෙන්ම එතුමාගේ හඬින්ම කිව්වනේ විවාදයේ සඳහා සූදානම් කියලා අවස්ථා දෙක තුනක්. ගන්රු කුමාර මන් දන්නේ නැහැ කොහොමද කිව්වද කියලා. කොහරි මාධ්‍යල එතුමාම කිව්වද? එයාලගේ ගෝල බාලය තමයි කියනවා අපි දැක්. ඒ නිසා අද ජනතා විමුක්ති වෙනවා අපි පටලවලා තියෙන නියම උගුලක. මං එක පැත්තෙන් සතුටු වෙනවා සමගි ජන බලවේගයේ මෙහොම ප්‍රධානිය විදියට ඒ උගුල අටවන්න නායකත්වයේ මට දෙන්න පුළුවන් වීම ගැන. මොකද මේ උගුල තමයි මේ රටේ ජනතාවට මේ දේශපාලන ව්‍යාපාරය ගැන මේ පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන පැහැදිලිවම බලා ගන්න පුළුවන් උගුල. එතෙන්ට ආපු ගමන්ම රටේ ජනතාව දැනගන්නවා මේක පුස්සක් කියලා. මේ රටේ හැමදාම ගල්පිලිම වලට නෙමෙයි මිනිස්සු වන්දනා කරේ බොල්පිලිම වලට. ඒකේ හොඳම කූට ප්‍රාප්තිය නෙමෙයි ගෝඨාභය රාජපක්ෂට වන්දනා කිරීම. මේ අවුරුදු 30ක සාපේනේ මේ රටේ තියෙන්නේ 94න් පස්සේ. මේ අවුරුදු 30ක සාපේ 94න් පස්සේ නිර්මාණය කරන්න හරිහරයට දායකච්චි දේශපාලන ව්‍යාපාරයක් නේ ජනතා විමුක්ති පෙරමුණ 97 ඉඳන් ගන්නකො ජනාධිපති ධූර පත් කරන්න චන්ද්‍රිකා නෝනාට සපෝට් කරා දුනිල් කවුද නිහාල් ගලප්පත්තේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් ඉවත් වෙලා ඊළඟට 2000 දී ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට නන්දන කුලතිලක මහත්තයා දැම්මා නොනිලව ජයග්‍රහණය කරන්න අවස්ථාව දුන්න අන්තිමට ජනාධිපති ධූර අපේක්ෂකයාත් දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව නන්දන කුලතිලක මහත්තයා ඊළඟට 2005 ජනාධිපතිවරණේ අමු හෙළුවෙන් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කාතියනෝ එක එක අවස්ථාවල අඩු වැඩි වශයෙන් ඒකෙන් වැඩිම දායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරා. ඒ නිසා මේ රටේ මිනිස්සු හරියට අවබෝධ කරගන්න ඕන මේ දේශපාලන ව්‍යාපාරවල ඇත්ත ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවද කියලා. මේ එක්කෙනෙක් දෙන්නෙක් වල වේදිකාවල මයික් ටයිසන්ලා වගේ කෑ ගහපු පළියට රටේ මිනිස්සුන්ගේ ලේවලට කතා කරපු පළියට රටවල් ගොඩ දාන්න බෑ. අපේ මිනිස්සුන්ගේ ලේවලට කතා කරලා තමයි අපේ දේශපාලන ව්‍යාපාර එහෙම නැත්නම් අපේ ජනාධිපතිවරු දිනුවේ පහුගේ අතගනේ අන්තිමට කණ්ඩනතත් බොණ්ඩරතත් ඉන්න රටක් කියලා තමයි ගෝඨාභයගේ සටන් පාඨයේ තිබුණේ. කණ්ඩනතත් බොණ්ඩරතත් ඉන්න රටක්. අන්තිමට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ දැන් ඉන්නත් නැහැ මිනිස්සු රට යනවා. ඉතින් ඒ නිසා ඒ ලේවලට කතා කරලා ලේවලට මේ කතා කරන්න ඕනේ. බුද්ධියට කතා කරන්න ඕනේ. මේ බුද්ධියට කතා කරන දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමග ජන බලවේගී කණ්ඩායම. මේ කණ්ඩායමත් එක්ක විවාද කරන්න අපි නොබියව අභියෝග කරලා තිනවා. ඒක පලා යාම සඳහා නොයෙක් උපාය උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සහ සජබය. වෙ සජබය අභියෝගය බාර අරගෙන තිනවා. අභියෝග වලට අභියෝග කරන සජිත් කෙනෙක් තමයි සජබේ ඉන්නේ. අභියෝග වලින් පලා යන අනුර තමයි සජබෙට ඉන්නේ. ඒ නිසා අභියෝග වලට අභියෝග කරන සජිත් මේ රටේ ජනතාව මේ රට බාර දෙන්න කටයුතු කළ යුතුයි. මොකද වැඩ කරන නායක විපක්ෂේ ඉඳන් වැඩ කරන නායක විපක්ෂේ ඉඳන් වැඩ කරන්නේ වැඩ කරන්න ඕමනාව තියෙන නිසා. යකෝ වැඩ කරන්න ඕමනාවක් තියෙනවා නම් ආය ආණ්ඩුවක් වෙනකම් ඉන්න ඕනද? වැඩ කරපියව්. මොකද මේ ඕමනාව කියන එක තමයි වැදගත්. දැන් මෙහෙම විපක්ෂේ ඉඳන් වැඩ කරනවා නම් ආණ්ඩුවක් ආපුවාම එතුමා වැඩ කරන විදිය අපිට නම් හිතා ගන්න පුළුවන්. අනිත් පැයට හිතා ගන්න බැරි වෙයි. අපි දන්නවා එතුමා එක ළඟින් ඉන්න අය මිනිස්සු විදියට එතුමා වැඩ කරන විදිය. එතුමාට තියෙන ඕමනාව, එතුමාට තියෙන කැපවීම, එතුමා මේ සල්ලි නැහැ කියලා නිකන් ඉන්න නායක නෙමෙයි. රටේ පහ බණ්ඩාගාරේ සල්ලි නැහැ. ඒතර
පක්ෂ අපිට සල්ලි නැහැ තමයි. හැබැයි සල්ලි නැහැ කියලා ඉන්නේ නැතුව සල්ලි හොයා ගන්න පුළුවන්. දානපතින්ගෙන් දෙස් විදෙස් සංවිධාන වලින් ජාත්‍යන්තර සම්බන්ධතා තුලින් ඒක ඒ කරලානේ මේ දැන් බස්ම 90කට ආසන්න ප්‍රමාණයක් දීලා පාසල් වල සුහුරු පන්ති කාමර 150 කිට්ටු කරලා මේ වැඩ කරන්නේ. ඒ වැඩ කරන්න ඕමනා නම් සල්ලි හොයා ගන්න පුළුවන් කියන එක තමයි අද රටේ මිනිසුන්ට පෙන්නලා තියෙනවනේ. ඒක නෑත්ත කතන්දරේ. දැන් ඒකට මොකද්ද මේ මේ අඳුරලා මේ කුහක විදියට දකින්නේ? අර බැස්මෑන් මිනිහට මොනවද පුළුවන්? මිනිහට පුළුවන් බස් බෙදන්නයි මේ බස් එලවන්නයි විතරනේ. යකෝ බස් බෙදන්නත් බස් එක හොයාගත්තු දේ හොයලා බලපල්ලකෝ. බස් එක එතෙන්ට මේ මේ ඉර්ධියෙන් වැඩි නෑනේ. බස් ගිනි තියපුන්ට ඕවා තේරෙන්නේ නෑ. ඈ ඒක තමයි ඇත්ත தත්ති. මිනිස්සු බලන්න ඕන මේට වඩා බුද්ධිමත් කියවන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. රෝදේ වෛරේ ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ තුලින් දේශපාලන ව්‍යාපාරයක් බලයටපත් වුණොත් රටේ ජනතාවට දෙයියන්ගෙන් පිටයි. අර ඒගොල්ලෝ ගහනවානේ කමෙන්ට් වල නිවන් සැප නිවන් සුව කියලා. ඒගොල්ලෝ ආවත් නම් නිවන් සුවම තමයි. සමස්ත ජනතාව. ඒ නිසා අපි අභියෝගය බොහොම පැහැදිලිව බාර අරගෙන තියෙනවා. අපේ අභියෝගයේ කොහෙවත් වංගු ගහන්න ට්‍රයි කරලා නැහැ. බයිපාස් ට්‍රයි කරලා නැහැ. හැංගෙන්න ට්‍රයි කරලා නැහැ. කකුල් මාට්ටු ට්‍රයි කරලා නැහැ. බේරෙන්න උපාය උපක්‍රම දාලා නැහැ. අභියෝග දෙකම අපි බාර අරගෙන තියෙනවා. ඒ නිසා පැහැදිලිව මේ අභියෝග දෙක ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව අපි දැක්කා මේ 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 මෝටර් බයික් ධාරිතාව වැඩි මෝටර් බයික් ලියාපදිංචි කරන්න අවස්ථාව ආණ්ඩුව දෙන්න කටයුතු කරමින් ඉන්නවා. මම දැක්කා අවස්ථාව දීලා තියෙනවානේ. ඉතින් ඒක නරක දෙයක් විදියට මම දකින්නේ නැහැ. හැබැයි මේ සීමිත බයික් ප්‍රමාණයක් තමයි මේ අධික ධාරිතාව සහිත බයික් කීපයක් තමයි. එතකොට ඉතින් එහා ගන්නකෝ. සාමාන්‍ය පන්තියේ මෝටර් බයික් එක. අද ලක්ෂ 7කට වඩා වැඩි. මේ රැකියාවකට යන කෙනෙකුට ස්වයං රැකියාවක් කරන කෙනෙකුට ලක්ෂ 7ක් කරන් හඳ මෝටර් බයික් එකක් යන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ එදිනෙදා කටයුතු කරන්න මෝටර් බයික් එක අවශ්‍යතාවය. දැන් ඉස්සර පුංචි කාර් ගන්නේ අපි කතා කරේ. පුංචි කාර් නෙමෙයි පුංචි මෝටර් බයික් එකක් ගන්න ඉස්සලාම ඉඩ දෙන්න කොරණි වික්‍රමසිංහ ජනාධිපතිතුමෝ. ඒකට මෝටර් බයික් එකේ මිලාඩු කරන්නකෝ. අද තරුණයෙකුට මේ කූරියර් සර්විස් එකක් කරලා හැම නැත්තම් ඔය මේ ඌබර් ටැක්සියක් දුවලා රස්සාවක් නැතත් මොකක් හරි ආදායමක් හොයා ගන්න පුළුවන්. ලක්ෂ 2කට 3කට මෝටර් බයික් එකක් තියෙනවා අඩුම ගාන. ඒ නිසා ඔය ලක්ෂ 7ට 8ට තියෙන මෝටර් බයික් වල මිල අඩු කරන්න ඉස්සලාම රාජ්‍ය කටයුතු කරනවා. ඒ ඉල්ලීම කරනවා මොකද පසුගිය කාලවල වෙනදා දන්නවා අපි මේ ගම්වල තරුණයෝ මෝටර් බයික් එකක් අරන් ඒක තමන්ගේ ජීවිතයට ශක්තියක් බවට පත් කරගත්තා. සියලු ගහන්න නෙමෙයි තමන්ගේ ජීවිතය පහසු කරගන්න, තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න, තමන්ට ආදායමක් ලබා ගන්න, තමන්ගේ රැකියාවකට යන කෙනෙකුට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න ප්‍රධානම මෙවලම තමයි මෝටර් බයික්. ඒ නිසා රජයට අපි අවධානය යොමු කරනවා මේ මෝටර් බයික් වල මිල අඩු කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. නැත්තම් අපි මාස 5කින් පස්සේ මේ රටේ ජනතාවට පහසු විලට මෝටර් බයික් එකක් ගන්න අපි පුංචි කාර් ගැන පස්සේ කතා කරමු. මෝටර් බයික් එකක් ගන්න අවස්ථාව උදා කරලා දෙන්න මිස්ටර්. නෑ ඔබතුමාලට මතකද ඔය ආර්ථික කඩාවැටීම වෙලාවේ අපි අපේ ආර්ථික වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේම සභාගත කරලා පාර්ලිමේන්තුවේ කමිටුවක් තුල සාකච්ඡා කරලා අපි යෝජනා කරා. අපේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහන ප්‍රතිපත්තියක් නැතුව කියලා කියන්න කීයටවත් ඒ නිසා මේ රටේ ජනතාවට බෑ. අපි ඒ වෙලාවේ අර සරපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡාවේදී අපි පාර්ලිමේන්තුවේ කමිටු කාමරවල රැස් වෙලා ඒ වෙලාවෙත් ඔය හරිනිලට අමතක වුණාට අපේ ආර්ථික කමිටුව තමයි ඒක මෙහෙයුවේ. අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරා. හැබැයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අපිට පාලනය ගන්න විදිහක් තිබුණේ නැහැ. මොකද පාලනය ගන්න නම් හොරු 100 ගානකගේ සහයෝගය ගන්න වෙනවා. හොරු 100 ගානකගේ සහයෝගය ගත්තා නම් හොරු රකින්න වෙනවා. දැන් අපි දන්නවා ඔය පහුගිය කාලේ ගෙවල් ගිනි තියපුවා අපි අනුමත කරන්නේ නැහැ. දැන් ගෙවල් ගිනි තියවාගේ වන්දිය 100 නම් 4500 ගෙවලා තියෙනවා. මට ආරංචි එක മന്ത്രി කෙනෙකුගේ ගේ විවෘත කිරීමේ උත්සවයටත් හිටානේ ද මහින්ද රාජපක්ෂ මහත්තයා යනවලු ඔන්න ඔය අම්පාර පැත්ත. ඒ නිසා වන්දි 탁සේරු මේ සාමාන්‍ය ජනතාවට මේ එක විදිහකට മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට වර්ධිත අක්ෂේරුව තව විදිහට ඈ කට්ටියකට කොක්කෙන් අනිත් අයට බොලොක්කෙන්. ඒ නිසා ඔබතුමා කිව්වා වගේ අපි පැහැදිලිව මාර්ථික වැඩපිළිවෙලක් ඒ වෙලාවෙත් ක්‍රියාත්මක කරා ඉදිරිපත් කරා. ඒක ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව ආණ්ඩුව වෙනසක් බලාපොරොත්තු වෙන තමයි ගෝඨාභය වෙලෙව්වේ. හැබැයි ගෝඨාභය විතර එළවන්න පුළුවන් උනේ අනිත් අයලවන්න බැරු ගියා රණවීර කිසි මහත්තයා උන්ව රැකගත්තා. ඒ නිසා අපි ඉදිරිපත් කරා ඒ අවස්ථාවේදී. ඒකනම් අපිට අදටත් සතුටුයි. හැබැයි වෙන කවුරුත් ඉදිරිපත් කරේ නැහැ. ඔය කියන ජනතාවෙන් තිබුණු තාමත් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කළ නැහැ. ඒගොල්ලෝ කියන්නේ 2019 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරපු වැඩපිළිවෙල තමයිලු ඒගොල්ලෝගේ වැඩපිළිවෙල. 140ක් නෙමෙයි ඒක 100 හරියටම ගාන හදාගන්න 134ක් නේද සායකයෝ දුන්නෝ. නෑ 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 මෙහෙමයි. අපිත් එක්ක එකතු වෙලා තියෙනවා යම් පිරිසක්. ඒගොල්ලෝ ස්වාධීන මන්ත්‍රු විදියට නෑ නෑ ඉන්නකෝ මං කියන්නේ. දැන් ඒගොල්ලෝ ඔබතුමාලා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්න උදව් කරේ නැහැ. හැබැයි ගෝඨාභය ජනාධිපති කරන්න 2019 උදව් කරපු කට්ටිය. හැබැයි අරගලයේ විසින් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමත් එක්ක ඒගොල්ලෝ ආණ්ඩුව නියෝජනය කරන්නේ නැතුව ඒගොල්ලෝ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී විදියට කටයුතු කරා. ඒගොල්ලෝ ඒ වෙලාවේ ස්වාධීනව කටයුතු කරන්න ඉදිරිපත් වුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මේ රටේ ලක්ෂ 69ක් ඒගොල්ලොත් වැඩ කරා. ඒක අපි සිල්ලම් දරන්න දන්නවනේ. නමුත් ඔවුන් එතනින් ඉවත් වුණා. ඒක ප්‍රතික්ෂේප කරා. ඒකෙන් කොටසක් තමයි
ඒකනොත් තමයි සේරම අරගන්නේ නැහැ. කොටසක් තමයි. ඒගොල්ලෝ ඒ චෝදනාව මෙරට 169ටත් එහෙම් තියෙනවනේ. ගෝඨාභය කියන කටයුතු කිරීම. ඒ නිසා අපි එතනින් බොහොම සීමිත පිරිසක් අරන් තිනවා. ඉදිරියේ සීමිත පිරිසක් ගන්න කටයුතු කරනවා. අපි ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. අපිත් එක්ක එන්න බලාපොරොත්තු වෙන ඉඳලා උග්‍ර ජාතිවාදීන්, උග්‍ර රාජපක්ෂ පවුලේ සට්ටබිරාල්ලා, ඒ වගේම දූෂණ වංචා ඔප්පු වෙලා තියෙන අය, චෝදනා දෙන අය, එහෙම අය අපි ගන්නෙ නෑ. එහෙම අය නොවන අය ගන්නවා. ඉතින් පොඩි පොඩි චෝදනා තියෙන්න පුළුවන් සමාජය තුළ. නමුත් ඒ ඔප්පු වෙලා නැහැ තාම. ඉතින් නමුත් අපි සීමිත පිරිසක් තමයි ගන්න කටයුතු කරන්නේ. අපිට මොකද හිගයක් නෑ. බොහොම ප්‍රායෝගික ඔබතුමාට තේරෙනවානේ. දැන් මුලින්ම අපි අභියෝග කරේ ආර්ථික කමිටු දෙකට. මම ඒ කමිටුව මම ඒ අභියෝගය කරන්න හේතුනේ නමුකුත් ඉඳන් මේ ඒගොල්ලෝ ආර්ථික කමිටුවක් නම් කරපු නිසා. අපේ ආර්ථික කමිටුවක් තිබුණා. දැන් ඔබතුමාලා දන්නවා අපේ ආර්ථික කමිටුව පිටිපස්සෙන් ගහලා දිනවා ආර්ථිකයේ නිවැරදි දිශාව රට සහ හෙට. ඔය ආර්ට් වර්ක් එක ඩිසයින් කරෙත් මම මීට අවුරුදු දෙකකට විතර කලින්. ආර්ථිකයේ නිවැරදි දිශාව කියන එක මගේ නමක්, රට සහ හෙට කියන එක ඉරාන්ගේ නමක්. ඔය ආර්ට් වර්ක් එකත් අපි මම අතින් ඇඳලා අපේ ළමයිත් එක්ක එකතු වෙලා හැදුවේ. කියන්නේ අපි අවුරුදු ගාණක් අපේ ආර්ථික කමිටුව ඉස්සරහට ආව වැඩ කරා ප්‍රෙස් තිබ්බා මේවා කරා. ඉතින් ඒගොල්ලෝ ආර්ථික කමිටුවක් දාපු ගමන් තමයි මම අභියෝගය කරේ. ආර්ථික කමිටුව හැප්පෙමු කියලා. හරිද? දැන් අපේ ආර්ථික කමිටුවේ ආචාර්ය හසිරිලා මහත්තයා අනාගත මුදල් ඇමති කියලා සජිත් මහත්තයා කියලා දිනවා. එහෙම කියලා දෙද්දි තමයි මේගොල්ලෝ වෙනනම් කියනවා හප්පන්න හදනවා. නාලක ගොඩ හේවා තමයි ආර්ථිකය මෙහෙවන්නේ කිය කියා මේ වෙන දිශාවලට තල්ලු කරන්න හදනවා. යා පට්ටපල් බොරු. ඒවා වෙන දේවල් නෙමෙයි. ඒවා එහෙම එකකතාවක් ඇවිල්ලත් නැහැ. ඒගොල්ලෝ ගාව එහෙම බලාපොරොත්තුකුත් නැහැ. අපේ ආර්ථික කමිටුවේ ආචාර්ය හසිරිලා තමයි අපේ අනාගත මුදල් ඇමති. ඊළඟට දැන් ඉස්සල්ලාම කිව්වා සජිත් අභියෝග කරා මේ අභියෝගෙන් පස්සේ. එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ ඒ මැදට දැන් දාගන්න හදනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හෙට අනිද්දා කියෙද්ද නැ දිලිත් ජයවීර මහත්තයා ජනාධිපති ධුර අපේක්ෂකෙක් එයාවත් ගන්න ඕනේ. ඒ නිසා මේ අර නොකරන මේ වෙදකමට හෝදුරු තෙල් හත්පට්ටයයි තව චුට්ටකුයි තව චූට්ටකුයි ඕන කියෙද්ද නැ ඊළඟට. චුට්ටකුත් මත තව චූට්ටක් ගේන්න කියයි. ඒ චූට්ටත් අපි වලදුනොත් කියයි තව බීන්දුවක්වත් ගේන්න කියයි. තව බීන්දක් ගේන්න කියයි. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මගහරින්න තමයි මේ උත්සාහ කරමින් යන්නේ. ඩිජිටල් විවාද කරන්න කලින් මේ අපි දැන් යෝජනා කරපු විවාද කරලා එමුකෝ. ඈ දැන් මේ අපි විවාදයක් යෝජනා කරපුවාම එක එක අය බලනවා මේක මේ වෙන දිශාවලට ගියාලා මේක දියාරු කරලා දාන්න. මේක අපි කියන්නේ මේ ඩිජිටල් විවාද නෙමෙයි. මේක තනික සියලු මාධ්‍ය වලට විරුද්ධ කරලා මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය මේ සියල්ලක්ම ඉදිරියේ ජනතාව ඉදිරියේ. අජිත් ප්‍රේමදාස මැතිතුමා මට ඊයේ කතා කරපුවාම කිව්වේ රටේ මිලියන 22කටම 120ටම බලන්න පුළුවන් විවාදයක් අපි කරමු කියලා. හැංගි හොරා විවාද කරන්න ඕනේ නැහැ. තැන් තැන් වල පොඩි පොඩි පිරිස් වලට, පොඩි පොඩි කණ්ඩායම් වලට, පොඩි පොඩි සමාජ ස්තර වලට බලන්න විතරක් විවාද කරන්න ඕනේ නැහැ. මුළු රටේ මිනිසුන්ට මේ වේලා දිනවකවානුව වේලාවල් දීලා කල්ලාතුව මේ කෑම ටික ලෑස්ති කරගන්න කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් කිව්වේ මේ පැය සීමා පැයද විනාඩි 45ද එහෙම කාල සීමා ඕනේ නැහැ විවාදේ කරන්න එතුමා සෝදානම් කියලා. කිසිදු මේ පූර්ව කොන්දේසි එතුමා ගාව නැහැ. තමරු ඉතින් ඉන්නවා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ගැන වැරදි විදියට. හැබැයි එතුමා බය නැහැ. එතුමා විශාල දැනුම් ගබඩාවක් තියෙන විපක්ෂ නායකවරයෙක්. ඒකනේ හැමදාම 27-2 ප්‍රශ්න අහන්නේ. මේ අපි ඉන්න මේසේ සතියකට නොඑක් සේස්සෝල පිරිස් එක්ක සාකච්ඡා කරන්නේ. එතුමා අප්ඩේටඩ් නායකයෙක්. එතුමා අප්ඩේටඩ් නායකයෙක්. එතුමා හෙට වෙනකොට අද තියෙන දැනුම තව වර්ධනය කරගන්නවා. තාක්ෂණයෙන් එතුමා කරුණු ඒක රාශී කරගන්නවා. දැන් මෙතන අපි ආර්ථිකය පිළිබඳව කතා කරනවා ආර්ථික කවුන්සිල් දෙක. එතකොට නායකයෝ දෙන්න කතා කරනවා ආර්ථිකය ගැන විතරක් නෙමෙයිනේ. නායකයාට දෙනවා ඊට වඩා විශාල පුළුල් පරාශය. රාජ්‍ය පාලනය, ආර්ථිකයෙන් එහා ගිහිල්ලා ඊට පස්සේ ආර්ථිකයට අමතරව සෞඛ්‍ය, අධ්‍යාපනය, විදේශ සම්බන්ධතා, අපේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකය කොහොමද නගා සිටවන්නේ? අපේ කර්මාන්ත ටික නගා සිටවන්නේ කොහොමද? අපේ සංචාරක ව්‍යාපාරය, අපේ සේවාර්ථිකය විශේෂයෙන් ඔය ජනතා මිත්‍රවරුන්ට පේන්නේ නැති සේවාර්ථිකය, ඒ වගේම විදේශ රටවලක අපි කොහොමද ගිවිසුම් ගත වෙන්නේ? ඒගොල්ලෝ ගිවිසුම් වලට විරුද්ධ කට්ටියනේ. ඒගොල්ලෝ ලිම්මැඩි ආර්ථික වැඩ පිළිලක් නේ ඒගොල්ලන් ගාව තියෙන. දැන් මේවා ප්‍රශ්න වෙන නිසානේ මේ ආර්ථික කමිටු ඉස්සරහට එන්නේ. දැන් අපේ ඉරාන් ඉකොනොමිස් මහත්තයා එදාම ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරන්නේ මේවට උත්තර හොයන් එන්න කියලා. උත්තර නැහැනේ. උත්තර නෙමෙයි කට උත්තර නැති වෙන අපේ ආර්ථික කමිටු ඉස්සරහට આવුවොත්. ඒක තමයි ඇත්ත කතන්දර. ඒ නිසා පැහැදිලිව අපි දන්නවා මේ විවාදයට ඒගොල්ලෝ බයයි. හැබැයි අපි මගහරින්න දෙන්නේ නැහැ. ඒක තමයි බලමු අපි කොහොමද තල්ලු කරලා ගමද දෙන්න. තල්ලු කරලා ගමු මොකද තව අපිට තියෙනවනේ කාල වේලාව. ඒක තමයි හරිනේ මන්ත්‍රීතුමියලට ලොකු විශ්වාසයක් තියෙනවා රණවීර වික්‍රමසිංහ මහත්තයා ඒගොල්ලන්ට ආරක්ෂාව රැකවරණය අවවාද අනුශාසනා උපදෙස් දෙයි කියලා. අමාරු වැටෙනොත් බේරගනී කියලා.
Ranil Mahathayage upades Rajith Mahathayata kowada labenna Ranil Mahathaya balang inne Rajith Mahathayata kelinna tamai e panti pratipada prashnaya kisima balaya allimak na eka waradi avabodayak waradi prakashayak egollo pennum karanna hadanawa Sajabe balaya egollo allala kiyala mokada eka upaya upakramaya etukota nikan denone ammada ar tika balaya allu arakai meke egollo inne pasu pela tama pasu pela egollanta dakshyo innona idiriyata enna pulwan dasakam penala ඒකට ඉඩකඩ පක්ෂේ තියෙනවා. තාම ඉන්නේ පසුපෙළ. ඉදිරිපෙළ ඉන්නේ මේ අපි තමයි. ඒ නිසා SJB එකේ බලය අල්ලන්න මේ කාටවත් දෙන්නේ නැහැ. හැබැයි දක්ෂයෙන්ට ඉස්සරහට යන්න පුළුවන් SJB එකේ. ඒක විවෘතයි ඕන කෙනෙකුට. මට වඩා දක්ෂයෙක් ඉස්සරහට ඇවිල්ලා මේ පුටුවේ ඉඳ ගන්නව නම් ඒකට පක්ෂ නායකයාගේ ආශිර්වාදය තියෙනවා. ඒ හැකියාවට ඉඩ තියෙනවා. හැබැයි බලය අල්ලනවා කියලා පක්ෂයේ බලය අල්ලන්න ඒව කරන්න බෑ. එහෙම කණ්ඩායම් වලට මේ කල්ලි වලට. ඒ එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ try කරන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම දෙයක් කරන්නත් බෑ. ඒගොල්ලන්ගේ ශක්තිය අපි අරගෙන තියෙනවා. ඒ ශක්තිය අරන් අපිට ඕනේ ආණ්ඩුවක් හදලා නිවැරදි දිශාවට මේ රට අරගෙන යන්න. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මම කියන්නේ නෑ ඊළඟ ආණ්ඩුවක් හදපුවාම අපිත් එක්ක ඉන්න සෙට් එකම 100%ක් විශ්වාසයි කියලා. හැබැයි මේ කය මොන විදිය අය වුණත් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියන එක මට 100%ක් විශ්වාසයි. මම මේකනේ ඔයට කලිනුත් කිව්වේ. සමහරට මාසයක් දෙකක් තුනක් ඇතුළත ආරංචි වෙයි ඔබතුමාලට අහවල් කැබිනට් ඇමතිවරයා ඉවත් කර ඇත එලට්ටේ. අහවල් නියෝජ්‍ය ඇමතිවරයාගේ තනතුර ගලවා ඇත. අහවල් ආයතනයේ සභාපතිවරයා පන්නා ඇත නිරපා ඇත. එහෙම සාමාන්‍යයෙන් මාස 3-4කට සැරයක් හරියම නිවුස් ටිකක් එයි. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ හොරුන්ට ඉඩක් නැත. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දැනක අපිට විවාදයට සූදානම්. අපි අතින් පයින් නෙමේ විවාද කරන්නේ. අපි කරන්නේ අදහස්, මතවාද, ප්‍රතිපත්ති පිළිබඳව, ආණ්ඩුකරණය පිළිබඳව, ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව. ඒකට රෙස්ලින් වගේ තමයි. ඉතින් මේක රෙස්ලින් වගේ හින්දානේ මේ හැංගෙන්නේ. ඒගොල්ලන්ට මේකේ පේන්නේ මේ කවුද අර රෙස්ලින් සූර්යා කවුද මේ? ජෝන් සීනා වගේ තමයි අපේ ආර්ථික කමිටුව දිහා බලන්නේ සුනිල් හඳුනිත්. ඈ ඒගොල්ලෝ හිතුවා මේ සජිත් ප්‍රේමදාසත් බය වෙයි කියලා අනු කුමාර ඉස්සරහට ආපුවාම. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ අභියෝගේ 24න් බාරගත්තා. ඈ දැන් දවස් 3-4කද කිව්වා අයියෙක් කිව්වා. අනුකුමාර තාම කිව්වේ නැහැ. ඔය සමහර කය නායකලා මයික් ටයිසන්ලා වුණාට මේ මයික් එක තියෙදරයි මයික් ටයිසන්. අර කොටු ඇතුළට ආපුවම මයික් ටයිසන්ලා නෙමෙයි. වෙන නමක් තමයි කියන්නේ. මයික් එක තියෙදරයි මයික් ටයිසන්. නෑ මම නම් හිතනවා එක්තරා දොරකට යම් සාධාරණ මුදලක් තියෙන්න ඕන. මොකද නැත්තම් අර මාගල වගේ ජනාධිපති දූර අපේක්ෂකයෝ අපේ රටේ එනවනේ ඡන්ද 1000ක් 2000ක් ගන්න බැරි අයත් නම දාලා ස්වාධීන අපේක්ෂකයෝ කියයි. බොරුවට මේ පොරවල් වෙන්න එහෙම අපේක්ෂකයෝ ඕනේ නෑනේ රටකට. ඈ ඒක දැන්ටපත් ඉන්නවනේ දුසිමත් දෙකක් විතර. ඔය මුදල් වැඩි කරපුවම සමහරට ඔය දුසිමෙන් දෙකෙන් චොට්ටක් අඩුවේ. බොරුවට අර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නිලධාරීන්ට සහ ඡන්ද ලකුණු කරන මේ අපේ අහිංසක ඡන්දායකයට වදයක් වෙන්නේ නැති සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක් දක්වා මේක කෙටි වෙනවනම් මුදල් ටිකක් වැඩි වුණත් කමක් නැහැ.